අර්ථාපල් ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයේ මූලික කරගනිමින් හඳුන්වා දුන් වාර්ෂික භෝගයක්. මෙම භෝගය සඳහා ඉතා සීමිත බිම් ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ඉහළ අස්වනු විභවයක් සහිත වීමත් නිෂ්පාදන වියදමට සාපේක්ෂව ඉහළ ආදායමක් උපයාගත හැකි වීමත් නිසාම දේශීයව හා විදේශීයව කෘෂි ව්‍යවසායකින් ප්‍රධාන අවධානයක් අර්ථාපල් ලගාව සඳහා යොමු කර තිබෙනවා. ආයුබෝවන්. අපේ රටේ අපේ පසේ සරුවට හැදෙන දේවල් ඇයි අපි පිටරටින් ගේන්නේ? අපේ රටට ආනයනය කරන සුවිශේෂී භෝගකාන් හඳුනගෙන ඒවා ප්‍රවර්ධනය කරලා ඒ වගේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රාශියක් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනවා. ඉතින් මම මේ අද රැඳිලා ඉන්නේ නුවරට ඉතාමත් ආසන්න ගලහ ප්‍රදේශයේ. ඉතින් ඔබ බුදුම වෙනවා ඇති මේ ප්‍රදේශයේ අර්ථාපල් වවන්න පුළුවන් කිව්වහම. ඉතින් මේ සඳහා සුදුසු දේශගුණික සහ ඒ උපක්‍රම හඳුනාගෙන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ගලහ ප්‍රදේශයේ දෙල්තොට ප්‍රදේශයේ අර්ථාපල් වගාව ඉතාමත් හොඳින් ව්‍යාප්ත කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද මේ වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන්නේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනය සඳහා අර්ථාපල් මෙට්‍රික් ටොන් 230,000ක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් පවතින සීමාකාරී සාධක සමග අපේ රට තුල වාර්ෂිකව නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000ක් පමණ වෙනවා. ඉතින් ඉතිරි ටික අපේ පිටරටින් ආනයනය කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ආනයනයන් බොහෝ දුරට අඩු කරලා රට තුලම නිෂ්පාදනය ඉහළ නංවන්නට වැඩපිළිවෙලක් තියත් කළා. අර්ථාපල් වගාවේ ඵලදායීතාවය වැඩි කිරීම සහ නිෂ්පාදනය වැඩි කිරීමේදී අපිට ප්‍රධාන වශයෙන් අවස්ථාවේ තිබුණා නව ප්‍රදේශ සඳහා මේ අර්ථාපල් වගාව ව්‍යාප්ත කිරීම. ඒ අනුව අපි අලුත් ප්‍රදේශවල මේ අර්ථාපල් වගාව කරන්න පුළුවන්ද කියන එක අපි පරීක්ෂණ මට්ටමේ සහ ආදර්ශ මට්ටමින් ක්‍රියාත්මක කරා. පෞගිය වසරේ ලැබිච්ච ප්‍රතිපාදන තුලින් ඇතරම මේ ප්‍රදේශය ගත්තාම නව ප්‍රදේශයක් ඇතරම දෙල්තොට කියන ප්‍රදේශය ගලහ ගොජන සේවා කොට්ටාසය තුළ තියෙන මේ ප්‍රදේශයේ ඉතාමත්ම සාර්ථක විදිහට අර්ථපල වගා කරන්න පුළුවන් කියන එක අපිට දැන් පැහැදිලිව පේනවා. ඒ වගේම මේ වගේම අපි මධ්‍යම පළාතේ වෙනත් දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කෙත් මේ වැඩසටහනම අපි ක්‍රියාත්මක කරා. මාතලේ දිස්ත්‍රික්කේ දඹුල්ල ඉතාම හොඳින් අර්ථපල වගා කරන්න පුළුවන් ප්‍රදේශයක්. මේ අනුව අපිට පේනවා ඇත්තටම අර්ථපල වගා තව අලුත් ප්‍රදේශවලට වගා ව්‍යාප්ත කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඔස්සේ අපිට පුළුවන් අර්ථපල වගාව තව අලුත් ප්‍රදේශවල ව්‍යාප්ත කරන්න සහ නිෂ්පාදනය සහ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තුළ ගොඩනැගිලා තියෙනවා. ඒ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ඍජු සම්බන්ධීකරණයක් යටතේ අර්ථාපල් භෝගය සඳහා නව වගා භූමි හඳුන්වා දීම හා භාවිතය දිරිගැන්වීම සඳහා නියම වැඩසටහන් දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල ක්‍රියාත්මක කරනවා. මහනුවරට ආසන්න ගලහ දෙල්තර ප්‍රදේශයේ සරුවට අර්ථාපල් වවනවා කීවොත් ඔබ පුදුම වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ වාණිජ වශයෙන් අර්ථාපල් වගා කරන දිස්ත්‍රික්කයක් නෙවෙයි. ඒ නිසා අපි 2021 වර්ෂයේදී මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අර්ථාපල් වගාව සඳහා නව ප්‍රදේශ හඳුනා ගැනීම සිදු කරා. එතනදී අපි මහනුවර දිස්ත්‍රික්කයේ මේ වගේ නව ආදර්ශන 50ක් ක්‍රියාත්මක කරද්දී මහනුවර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ අපි ආදර්ශන 8ක් ක්‍රියාත්මක කරා. මේ සඳහා මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපිට ග්‍රැනෝලා ප්‍රභේදයේ බීජ අර්ථාපල් කිලෝග්‍රෑම් 200ක් සහ සැෂේ වර්ගයෙන් බීජ අර්ථාපල් කිලෝග්‍රෑම් 50ක් ලෙස එක ආදර්ශනයක් සඳහා නොමිලේ ලබා දුන්නා. ඒත් එක්කම මේ වගා ආවරණ දැල් සියල්ලක්ම දෙපාර්තමේන්තුව හරහා නොමිලේ මේ ගොවි මහත්ම මහත්මීන්ට ලබා දීමත් සිදු කරා. මේ අක්කර කාලක අර්ථාපල් වගාවක් සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් භාවිතා කරන ගොවි මහත්තුරුන් දිරිගැන්වීමට අපි රුපියල් 10,000ක දීමනාවකුත් මේ ගොවි මහත්තුරුන්ට ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගලහා කියන කෘෂිකර්ම උපදේශක කොට්ටාෂය අපි තෝරගත්තේ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශයක් තමයි මේ බවුලාන කියන ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ බවුලාන කියන ප්‍රදේශයේ තෝරගත්තේ. ඊට අමතරව තලාතු වගේ ප්‍රදේශ අතරමැදි කලාපයට අයත් වෙනවා. අපි දන්නවා සැෂේ කියන ප්‍රභේදය යම් තරමක් උෂ්ණත්වයත් එක්ක ගැළපීලා යන ප්‍රභේදයක්. ඒ නිසා අපි මේ ප්‍රභේද දෙක අතරින් උචිත ප්‍රභේදයක් තෝරා ගැනීමේ අරමුණක් වෙනවා මේ ආදර්ශන පිහිටුවීමේ.
මීට කලින් නම් මේ ප්‍රදේශයේ අර්ථපාල වවලා තිබුණේ නැහැ. මේ වවන්නේ පළවෙනි වතාවට. මධ්‍යම පළාතේ හුඟක් නිලධාරී පැමිණුණා. පැමිණිලා අපි භූමිය පරීක්ෂා කරලා අපට උපදෙස් දුන්නා. ඒ උපදෙස් අනුව අපි භූමිය සකස් කරලා වීජ හිටෙව්වා. අපට ඒ සඳහා කාබනික පොහොර නොමිලේ ලබා දුන්නා. ඒ වගේම අවශ්‍ය දැල් නොමිලේ ලබා දුන්නා. ඒ වගේම ඒ නිලධාරි මහතුරු ඇවිල්ලා අපට පන්තියක් වගේ තියෙන මේ අල බගා කරන්නේ කොහොමද මොනවද නවීන තාක්ෂණ ක්‍රම මේ ඔක්කොම කියලා දුන්නා. ඉතින් අපේ ප්‍රායෝගික දැනුමත් මුසු කරලා අපි ඒ වගාව කළා. ඉතින් අපි බොහොම සන්තෝෂයෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. අපට දුෂ්කරතා ඇති වුණා මොකද අධික වර්ෂාව නිසා. නමුත් අපි අපේ උපරිම උත්සාහය දරලා අපට අර නොමිලේ දුන්න ඒ වගේ මේ ආදර්ශනය තවත් සමාජයේ ප්‍රචාරය වෙන්න කරන විදිහට අපි උපරිම උත්සාහය දරලා මේ වැඩේ ගොඩනගන්න උත්සාහය. ඉතින් මේ වැඩසටහන සම්බන්ධයෙන් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගේම ගොවි මහතුන්ගේ අදහස් අපට ඉතාමත් වටිනවා. ඒ ඔවුන් අලුත් දෙයක් කළ හැකිව තිබූ දෙයක් කරපු නිසා. අර්ථාපල් වගාව ආරම්භ කිරීමට ඒ පිහිටුවීමට ඒ ගොවි මහත්තයා හට ග්‍රැනෝලා ප්‍රභේදයෙන් හොණ්ඩර පහකුත් සැසේ ප්‍රභේදයෙන් හොණ්ඩර එකකුත් ලබා දීම කරා. අපි මේ වගාවට බොම්ම පොහොර ඒ වගේම කුකුල් පොහොර පමණක් පාවිච්චි කරලා ග්‍රැනෝලා ප්‍රභේදය මේ ක්ෂේත්‍රයේ සකස් කිරීම කරේ. ඊට අමතරව අපි සැසේ ප්‍රභේදය මීට උඩ කොටසේ වගා කිරීම කරා. අස්වැන්න එළන අවස්ථාවේදී මනා ඉහළ අස්වැන්නක් මේ ග්‍රැනෝලා ප්‍රභේදයෙන් හා සැසේ ප්‍රභේදයෙන් ගොවි මහත්තයාට ලබා ගැනීමට හැකි වෙනවා කියලා තහවුරු කරන්න මට හැකි වෙනවා. මගේ ගොවිපලටම ඇවිල්ලා අපේ AI මිස් කිව්වා ආදර්ශකයක් ලෙස මධ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එහෙම අල බීජ දෙනවා වගා කරන්න සූදානම්ද කියලා ඇහුවා. මම කිව්වා ඒකට මම සූදානම්. නමුත් මට කිසිම පෙර අත්දැකීමක් තිබ්බේ නැහැ ඒ සම්බන්ධයෙන්. නමුත් මම ඒක අභියෝග හිතේට බාර අරගෙන මම ඒක කරා. අලුත් දෙයක් ගොවීන්ට හුරු කරද්දී ඒවා තාක්ෂණානුකූලව සිදු කරලා දැනුවත් කිරීම මේ අයට ලොකු හයියක් වුණා. මොකද කවදාවත්ම වගා කළ නැති භෝගයක් වගා කිරීම ඔවුන්ට ආගන්තුක හින්දා. මුලින්ම අපි කරන්නේ අර්ථාපල් වගා කිරීමේදී පස අඟල් 12ක් නැත්නම් අඩියක් පමණ ප්‍රමාණයට බුරුල් කරනවා. මූලික බිම් සකස්ම කරනවා. ඊට පස්සේ අර්ථාපල් වගා කිරීමට යෝජිත භූමිය අපි කාණු ඇලිවැටි ක්‍රමයට තමයි කාණු සකස් කරගන්නේ. මෙහිදී කාණු වලට අපි කාබනික ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කරනවා. අක්කරයකට මෙට්‍රික් ටොන් 4ක ප්‍රමාණයක් තමයි මේ කාබනික ද්‍රව්‍ය යොදා ගන්න ඕනේ. කාබනික ද්‍රව්‍ය විදිහට අපි ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර යොදා ගැනීමක් සිදු කරනවා. ඊට අමතරව පසේ pH අගය නරත්තු කර ගැනීම සඳහා අපි අලුහුණු යොදා ගැනීමක් සිදු කරනවා. අලුහුණු අක්කරයකට කිලෝ 800ක් යොදා ගන්නවා. ශේෂ්ත්‍රයේ සිටවනකොට මේ ප්‍රමාණයේ අර්ථාපල් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20 පරතරයට තමයි සිටවන්නේ. අපේ කොට්ටාශයේ දැනට මේ වගේ ආදර්ශන තුනක් ක්‍රියාත්මක වෙන අර්ථාපල් ආදර්ශන ග්‍රැනියුලා සහ ශෂය කියන වර්ග දෙක තමයි වගා කළේ. එතකොට මේ වර්ග දෙක ගැන අපි සංසන්දනාත්මකව බලනකොට අපිට පැහැදිලිව දක්නට ලැබුණේ ශෂයේ ප්‍රභේදයේ මේ කොට්ටාශය තුල වර්ධනයේ හොඳ වර්ධනයක් පෙන්වනවා. ඒකේ කඳේ විෂ්කම්භය ගත්තහමත් ග්‍රැනියුලා වලට සාපේක්ෂව වැඩි විෂ්කම්භයක් තියෙනවා. ඒ වගේම පත්‍ර පළලින් වැඩි. ඊට අමතරව විශේෂයෙන්ම පසු අංගමාර තත්ත්වය අපිට ග්‍රැනියුලා ප්‍රභේදයේ දකින්නට ලැබුණා. ශෂයේකේ ඒ වගේ ලක්ෂණ දකින්න ලැබුණේ නැහැ. ගොවි ජනතාව තව දිරිමත් කරන්න නොමිලේ බීජ අර්ථාපල් ලබා දීලා තිබුණා. ඒ වගේම වගා කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාරත් ලබා දීලා තිබුණා. මේක ඔවුන්ට මහමෙරක් වටිනවා. ඒ මේ ගොවි මහතුන් අලුත් දෙයක් අලුත් විදිහට කරන්න අභියෝගය බාරගත්තු හින්දා. ඇත්තෙම කියනවා නම් මේ කෘෂිකර්මික දෙපාර්තමේන්තුව හරහා තමයි මට මේ බීජ ටික ලබා දුන්නේ. අලහොණ්ඩර 4ක් ලබා දුන්නා මේ රැනෝලා. සැප්සේ කියන එකෙන් හොණ්ඩරයක් ලබා දුන්නා.
තව කියනවා නම් මට මේ නෙට්‍රෝල් 6යි කාලක් ලබා දුන්නා මේකට තව රුපියල් 10000කින් මුදලක් ලබා දුන්නා ගොඩක් ඇත්තටම ගොඩක් ස්තුතියි ඇයට මම මේක ඉදිරියට කරගෙන යන්න තමයි ඔගේ බලාපොරොත්තු මට නොමිලේ කලාතුවේ ගෝජන සේවය කුසිකර්ම උපදේශතුමියගේ අධීක්ෂණය මත නොමිලේ පොහොර කොම්පෝස් සහ අභිජාර්තාපල් ලැබුණා මේ සෙසේ වර්ගයේ හොඳ තත්ත්වයේ දැනට තියෙනවා මෙම වැඩසටහන පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට මුල් තැනක් දෙමින් සිදු කර තිබීම ඉතාම වටිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ඒගොල්ලා දුන්නා බීජාල මේක කාබනිකව වගා කරලා අපිට ආදර්ශනයක් ඉදිරිපත් කරන්න කියලා එතකොට දැන් මේ ඉන්නේ අපි මේ ආදර්ශන ගෙවත්තේ මෙතන ග්‍රැනියුලර් කියන ප්‍රභේදය දාලා තින්නේ ඉතින් අද ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේක බොහොම සාර්ථක විදියට මේක මේ දැන් මේ අස්සන්න එන කාලේ දැන් මාස කිහිපයක් වෙනවා දාලා දැන් අස්සන්න ගන්න කිට්ටු කාලේ මේ ඒ වයස ඒ අල්ලවෙල බීජාල දාපු දවසේ ඉඳන් ගලවන්න තියෙන දවසත් එක්ක අදට තියෙන්න ඕන සාමාන්‍ය මේ අල එක්ක ගත්තාම ඒ මේ සෞඛ්‍ය සම්පන්නව හොඳ තත්ත්වෙන් මේක මේ තියෙනවා නුවරට ආසන්න ප්‍රදේශයක අර්ථාපල් වැවීම අලුත් දෙයක්. ඉතින් මේ වැඩේ අලුත්ින්ම ප්‍රදේශයට හඳුන්වා දුන්න නිසාම අස්සනු කොහොමද කියලා බලන්නත් නිලධාරීන් අමතක කළේ නැහැ. ඒක තමයි ගොවියාට දැනගන්න ඕන වටිනාම දේ. අස්සනු සාර්ථකයි. එහෙමනම් උත්සාහය මල් පල දරලා. අස්සනු නෙලීමේදී අපි අස්වනු සමීක්ෂණයක් කරත් අපිට පුළුවන්කම තියෙනවා ඒ වගාවේ අපිට කොච්චර ප්‍රමාණයක් අස්වන්න ලබා ගන්න පුළුවන්ද කියන එක. අපි අද මෙතනදී කරපු අස්වනු සමීක්ෂණයේදී අපි මේ කාබනික වගාවේ කරපු අස්වනු සමීක්ෂණයේදී අපිට අස්වනු වශයෙන් ආසන්න වශයෙන් අක්කරයට හොණ්ඩර 168ක පමණ අස්වන්නක් ලැබුණා. ඒ කියන්නේ 1ට 8ක පමණ වන අස්වන්නක් මෙම වගාවේදී අපිට ලබා ගන්න හැකියාව ලැබුණා මේ බලන්නකෝ අස්සන් කොහොමද කියලා අර්ථාපල් වගාව මේ ප්‍රදේශයට හඳුන්වා දුන්නා පමණයි අපි අද මේම ස්ථානයේ ඒ සිද්ධ කරපු ආදර්ශනවල අසනු සමීක්ෂණී කුත් සිද්ධ කරා ඒ අනුව අපිට ප්‍රතිඵල අනුව අක්‍රේකට හොණ්ඩරේකට හොණ්ඩර 8කට ආසන්න ප්‍රමාණයක අස්සන්නක් වාර්තා වුණා ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අස්වැන්නු විභවයක් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන බව තමයි අපිට පෙනී ගියේ මේ පවතින දේශගුණ රටාවත් එක්ක ග්‍රැනෝලා ප්‍රභේදය අපිට තවදුරටත් මේ ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ හැකියාව තියෙන බව තමයි පෙනී ගියේ ඉතින් ඉදිරි කන්නවලත් මේ ගොවි මහත්තුන් එක්ක එකතු වෙලා මෙවැනි ශේෂ්ත්‍ර තෝරගෙන ජාතික අවශ්‍යතාවයක් විදිහට අපේ අර්ථාපල් නිෂ්පාදනය වැඩි කිරීමට අපිට අවශ්‍යයි ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදින් තව දුර යන්න තියෙනවා. ගොවි ජනතාවට හයියක් දෙන්න තියෙනවා. අර්ථාපල් වලින් අපේ රට ගම සම්පෝෂිත කරන්න අපේ ඩොලර් ආපහු පිටරටියන්ට නොදෙන්න. ඒක තමයි දෙදරින් වගේම ගොවි ජනතාවගේ වගකීම. Thank you.